ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළත් කොට ඇති ස්ටයිල් එක මොස්තර
සිංහල චන්දවලින් බලයට පත්වෙන දේශපාලනීන් පවා සිංහල බෞද්ධයන්ට මහා සංග්‍රහණය ප්‍රසිද්ධියේ අවමන් කළා. මෙලදී ඉන්න වෙනත් කිසිම ජාතියක හෝ ආගමක අය ඔය විදිහට තමන්ගේ ජාතියට ආගමට ගැරුවේ නැහැ. දිනකට හරි දාම් පාසලට ගිහිල්ලා හිටියනම් කිසි දිනක ඔවුන් පාවිච්චි කරපු සමහර වචන පාවිච්චි වෙන්නේ නැහැ. මේ රටේ සිංහල බෞද්ධ අවුල ළමුන් අතරින් සැලකිය යුතු පිරිසක් දාම් පාසලට ව්‍යාපාරි වෙලා ඉන්නවා. හැබැයි ඇත්තටම දාම් පාසලට එන පිරිසක් පිළිබඳව මම ඉල්ලාමි ක්ෂේත්‍ර ප්‍රාන්ත ආ සමාන වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඩොර අඩු වර්තමානයේ අපි ඉඳගත් වසර පවත්වන දහම් පාසල ක්‍රමය පටන් ගත්තේ 1855. නමුත් මේ ඉඳලා දිනවල පවත්වන දහම් පාසල වෙන කලින් පන්සල කියන්නේ බෞද්ධ ගිහියන්ට අධ්‍යාපනය සැපයීම තමයි. ලංකාව යටතේ ඉඳ බලවතුන් ද අතු වෙන කලින් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වුණේ පන්සල. ඊට පස්සේ ලන්දේසි ඉංග්‍රීසි පාලන සමයන් වල මෙලට ඇති වුණු දී පාසල් ක්‍රමය ඒකත් එක්කම ලෝකේ කලින් තිබුණාට වඩා සංකීර්ණ එන්නේ ඉන්නව පුරුල් වල අධ්‍යාපන ක්‍රමයක් ඇති වුණා මේ ලදී. ඉතින් අද වෙනකොට සාමාන්‍ය පාසල් ක්‍රමය වෙනම තියෙනවා. දහම් පාසල් ක්‍රමය වෙනම තියෙනවා. මුලින් පාසල් වල බුද්ධාගමක විෂයක් ඇතුළේ උගන්වනවා ඇත්ත. යන්නේ කිස්පාත්. අවු. නමුත් ධර්ම පරපුර බුද්ධ ශාසනයේත් බෞද්ධ නිවිපෙත නිවිපෙතට බෞද්ධ සම්ප්‍රදායට පන්සලට ලංවන්නේ දහම් පාසල් තුලින් කියලා විශ්වාසයි. බෞද්ධ පෞල් පන්සල් ලංවන්නේ දහම් පාසල්. අපේ තම සිංහල බෞද්ධ සත්‍යත්වය අපේ සම්ප්‍රදාය දේශීයත්වයට ඇති නැඹුරුව ඔක්කොම රඳාපවත් කරනවා. ගිහි ප්‍රජාවත් පන්සලත් අතර පවත්වන සම්බන්ධය උඩ මට මතක් වෙනවා මගේ පඤ්ඤාසිය මහානායක හාමුදුරුවෝ කියලා කියනවා දාම් පාසලෙන් වෙන්නෝ පොතේ දැනුම ලබා ගැනීමටත් වඩා ළමයෙකුගේ පෞෂත්වය චින්තන රටාව ගොඩනගනයි. විභාග සමත්වීම නොවේ දාම් පාසල අධ්‍යාපනය අරමුණ වෙන්න ඕන කියලා කියලා. ඒ අරමුණ වෙන්නේ බෞද්ධ ගුණාංග වලින් පුද්ගලයන් බිහි කර දෙයි. මාමියේ පඤ්ඤාසිංහ මහානායක හාමුදුරුවෝ දාම් පාසලෙන් ළමුන් තුල ඇති කරවන්න ඕන ගති පැවතුම් පහ ගැන කියලා තියෙනවා. පළමුව සිල්පද පහ අනුගමනය කරලා පොය දවස්වල අටසිල් සමාදන් වෙනවා. දෙවනුව මහා සංඝ රත්නයට දෙමව්පියන් ගුරුවරුන්ට ආ වැඩි කියන්න බලනවා. තුන්වන සරද නිපේතට පුරු වෙලා අසල්වාසීන් සංග සහයෝගයෙන් ජීවත් වෙන්න පුරු කිරීම. හතරවනුව දික්වීම මන හැසිරීම රටාවක් ආ තරුණය පිළිබඳ දැනුම වර්ධනය කිරීම. පස්වනුව දේශයත්වයට නැඹුරු බුදුදහමයි. භක්තිය ඇති කර ජාතික හැඟීම දියුක්ත තරුණ පරපුරක් ඇති. අදටත් ඒ වචන වලංගු පඤ්ඤාසිර මහානායක හාමුදුරුවෝ බෞද්ධ තරුණ පරපුර බිහි කරන්න පුළුවන් වෙන විදියට දහම් පාසල් ක්‍රමය හා අරුවයින් වැඩ කරන වැඩසටහන දියුණු කරන්න ඉදිරියේදී අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නායක හමුදුවේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.
අපි ළමයිගේ හිත්වලට දාන්නේ මොනවද කියන එක ගැන විශේෂයෙන් ප්‍රේක්ෂණය නොවන යුගයක් මේ. විදේශීය දළුවලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක්‍රමයට බොහෝ සියුම් විදියට මැදිහත් වෙලා තියෙන බවක් තියෙනවා. මැදිහත් වෙලා තියෙනවා. මේ රටේ ප්‍රධානතම හිදු විද්වත් භික්ෂුන් වහන්සේලා පාසල් ලඟ බෙදාගෙන පොත්වල මුල් ළමා පරපුරෙන් පරපුරෙමි විකෘති කරන ආකාරයේ දේවල් අතුලත් කරලා කියන හැටි විස්තර කරනවා මම ආගේ ඉන්න ඒකත් එක්කම ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර ආණ්ඩුවෙන් අච්චු ගහලා පොත්වල උතුරු නැගෙන පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙනවා. මේකින් ඇති වෙන්නේ මොකද මොන මානසිකත්වයක්ද? තවුවත් ඇති වෙන්නේ මොකද? සිංහල අලුත් අවුරුද්දා සමහර පොත්වල අහලා අපි කවුරු තේරුම් ගන්න ඕන මේ රට බෙදන්නේ සිංහල බෞද්ධ ජනතාව විනාශ කරලා සිංහල දෙමළ ක්‍රිස්තියානි හිඳු සියලු දෙනාගේ පෞල් සංස්ථා විදලවන්න ළමුනා දෙමෝගයන් අතර ළමුසා ගුරුවරුන් අතර ළමුනා ආගම අතර සම්බන්ධතාව විදලවන්න ඉතාම බලවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ මේ අරමුණ ඉටු කරන්න වැඩසටහන් පටන් ගන්න පාසල්වල බාලන්සි ඉන්න එතකොට අවුරුදු කීපයක් දරුණා කවුරුත් දන්නේ නැතුව සිංහල මිනිස්සු ඉන්නේම වෙනස් වෙලා පාසල්වල බාලිකාවන පුත්පත් වලින් ළමුන් හිත්වලට දාන මතවාදය ගැන කඩිනුම් විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු මහා සංඝරත්නයේ මඟ පෙන්වීමෙන් මෙරට දහම් පාසල් අධ්‍යාපනයට ළමු සත්තරුණය වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට වැඩ පිළිවෙලක් යොදන්න අපි බලා සිද්ධ වෙන ඕන දේ තමයි ළමා සත්තරුණ පරපුර පන්සල සාධිකත්වය අපේ ගම සොයාගෙන යන්නේ. ඒ අරමුණ ඉටු කරන්නේ කාලයක් එක්ක අපේ ප්‍රවේශය වෙනස් වෙන දුරන බව කියලා මම විශ්වාස කරනවා. දහම් පාසල් ගුරුවරු ස්වේච්ඡාවෙන් කරන මෙහෙවර නිසි ලෙස ඇගීමට වැඩපිළිවෙලක් තියෙනවා. ඔවුන්ගේ කැපවීමෙන් තමයි මේවා පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේ දුෂ්කර පළාත්වල දහම් පාසල් පවත්වාගෙන යන්න වෙන වැඩපිළිවෙලක් අවශ්‍ය කරනවා. අද අපි මෙතන රැස් වෙලා ඉන්නේ මුළු දිවිනිය පුරාම දහම් පාසල අතර සිදු කරන තරගයක යාදකලා. මේ තරගයේ සහභාගී වන අනුසුන් දහම් පාසල සිසුන්ට මම සුභ ඔබගේ මේ දැක්වෙන එක ඒ ගුවරට අපගේ ගුවර දරුවන් අපි සුභ ඔබ සිසුන් ආත්ම දෙවන් සතයි.